අයිබවන් මගේ වීඩියෝ එක බලන්න ආපු ඔයාව මම ගොඩාක් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා අද මම ඔයාලට අමුද්‍රව්‍ය තුනකින් ගොඩක්ම ලේසියෙන් ඒ වගේම ගොඩක් රසට තේ බොන වෙලාවට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ස්වීට් එකක් තමයි අරගෙන ආවේ ඉතින් අපි බලමු කොහොමද හදන්නේ මොන වගේ දේවල්ද අපිට ඕන වෙන්නේ කියලා मुलिन में अभी ट्रे का क्लास्ती कर गोने मैं वगे हतरस ट्रे का अरगिन एक हट तेल टिका गागान बटर हरी तेल हरी गान हट हेमते नम विदेन विधियट हिन्न तेल तवर गान उन्होंने मन ट्रे का लास्ती करगिन इवर आई तेन अभी मैं एक पत्तकिन तीयागा ඊළඟට ටිකක් ලොකු තාච්චියක් ලිපේ තියාගන්න ඊළඟට ඒකට පාන් පිටි කප් එකයි භාගයක් දාන්න දාලා මෙන්න මේ වගේ ප්‍රමාණයක් ලුණු කුඩු චුට්ටක් එකතු කරගන්න ලුණු ටිකත් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න ගමන් මේ පාන් පිටි ටික අපි බැද ගන්න ඕනේ ඔයාලා ගින්දර අඩු කරලා තියාගන්න ගින්දර වැඩි කරලා තිබ්බොත් පාන් පිටි ටික දුඹුරු පාට වෙන්න බලනවා ඒ වගේම දිගටම කලවම් කරන්න ඕනේ නැත්නම් කැට වගේ හැදෙනවා ඒ නිසා අඩු ගින්දරේ කලවම් කරමින් හොඳට සුවඳ එනකම් පාන් පිටි ටික බැද ගන්න ඔන්න දැන් හොඳට බෙදිලයි තියෙන්නේ හොඳට සුවඳ එනකම් බෙද ගන්න ඊළඟට මං තාච්චියක් ලිපේ තියලා ඒකට සීනි කප් එකක් දා ගන්නවා දාලා සීනි දාපු එකට වතුර කප් කාලක් දා ගන්නවා සාමාන්‍ය එල් වතුර තමයි මං අරන් තියෙන්නේ දැන් සීනි ටික හොඳින් දිය වෙනකම් ගින්දර මීඩියම් හීට් එකේ තියාගෙන කලවම් කර ගන්නවා ඔන්න දැන් සීනි දිය වෙලා හරි පදමට ඇවිල්ලා තියෙන මං ඔයාලට පෙන්වන්නම් මෙන්න මේ විදියට හැන්දට අරගත්තාම මුල ටික වැටිලා ඊට පස්සේ ටික නූල ඇදි ඇදි වැටෙන පදමට ආවහම පාන් පිටි ටික එකතු කරගන්න ඔක්කොම පාන් පිටි ටික දාන්න එපා මේ සැඳි එකක් විතර ඉතුරු කරගන්න පාන් පිටි ටික දාගත්තට පස්සේ මෙන්න මේ වගේ පොඩියට කපාගත්ත රට ඉදි ගෙඩි 10ක් මං අරන් තියෙනවා මෙන්න මේ ගන්නට කපා ගන්න ඊළඟට ඒකත් මං එකතු කර ගන්නවා එකතු කරලා ගින්දර ගොඩාම අඩු කරලා අඩු ගින්දරේ ඉක්මනින්ම කලවම් කර ගන්නවා ගින්දර නම් වැඩි කරගන්න එපා එහෙම වුණොත් ඉක්මනට හයි වෙනවා ඒ නිසා අඩු ගින්දරේ ඉක්මනින් කලවම් කර ගන්න බොහොම පොඩි වේලාවකින් ඒ කියන්නේ විනාඩියක් දෙකක් යනකොට හරි පදමට එනවා ඔයාලට මම පෙන්වන්නම් මේ බලන්නකෝ දැන් මෙන්න මේ විදිහට කලවම් කරද්දි එකට එකතු වෙනවා ඔයාලට පේනවා ඇති මෙන්න මේ පදමට ආවහම ඉක්මනින්ම ට්‍රේ එකට දාගන්න අත ඉක්මන් කරන්න ඕනේ නැත්තම් මේක සෙට් වෙන්න බලනවා ඒ නිසා ඉක්මනින්ම ට්‍රේ එකට දාගන්න මිශ්‍රණේ දාගත්තට පස්සේ මෙන්න මේ විදිහට පොල් තෙල් තවරපු හැන්දක් අරගෙන ඉක්මනින්ම තුනී කරලා ලස්සනට හදාගන්න. අපි ඉතුරු කරගත්ත පාන් පිටි ටික මෙන්න මේ වෙලාවේදී හාගන්න ඕනේ. ගොඩක් දාන්න එපා ටිකක් ඉහගන්න. ඉහලා ඉක්මනින්ම තුනී කරගන්න. පාන් පිටි ඉස්සහම ගොඩක් ඉක්මනට හයි වෙන්න බලනවා. තුනී කරන්න ලේසි වෙනවා ඒ නිසායි අපි පාන් පිටි හාගන්නේ පාන් පිටි ටික ඉහලා ඉක්මනට තුනී කරගන්න
ලස්සනට නීට් එකට හදා ගන්න. එතකොට තමයි ස්වීට් එක ගොඩක් ලස්සනට එන්නේ. ඔන්න මම දැන් හදාගෙන ඉවරයි. අපි දැන් රස්නෙ පිටින්ම මේකේ කෑලි වෙන් කරගමු. පිහියක් අරගෙන එක සමාන කෑලි වලට කපා ගන්න. ඔන්න අපි කපාගෙන ඉවරයි. අපි දැන් මේක විනාඩි 10ක් විතර හයි වෙනකන් තියාගමු. ඔන්න මේ විනාඩි 10කට පස්සේ මම පෙන්වන්නේ දැන් අපි ලකුණු කරගත් ඉරවල් දිගේ ආයෙත් පිහියෙන් කපලා කෑලි එකින් එක වෙන් කරගමු. මම ඔයාලට එකක් පෙන්වන්නම්. මේ බලන්නකො ලස්සනට තියෙනවා. ඒ වගේම ගොඩක් රසයි. හදන්නත් හරිම ලේසි. අනිවාර්යෙන් හදලා බලන්න. ඔයාලා මේකට පාන් පිටි උඩින් යහද්දි වැඩිපුර පාන් පිටි තිබුණොත් ඒ ටික පියදාලා ගන්න. ඔන්න අපේ ස්වීට් එක අපි හදලා ඉවරයි. ඔයාලට තේබෙන වෙලාවට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඔයාලට මේක කල් තියාගන්න පුළුවන් අරක් වෙන්නේ නැහැ මුකුත්ම වෙන්නේ නැහැ හරිම රසයි ඉතින් ට්‍රයි කරලා බලන්න මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට ආස වෙන්න ඇති කියලා ඉතින් මට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඒ වගේ මගේ channel එක subscribe කරන්න මේ වගේ රසවත් වීඩියෝවකින් අපි නැවතත් හමු වෙමු